பலவீனம் போர் வகுப்பு மாண்டவர் பலவீனம் ஜனதா பாபலக்கர பாலகர் பலவீனம் முன்னது முகரம் பெரி எடிசா மே ඇතිවීම තිබෙන ජනතා ප්‍රසාදේ ඇතිවීම තිබෙන ජනතා නැගිටීම ඇතිවීම තිබෙන ජනතා පෙළගැස්ම වැළැක්වීම සඳහා ඕනෑම වර්ගයක මන්ත්‍රණයක් ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකියි. මෙහෙන් ඒක විශ්ව කොට හකීමන නැගිටීමට නැගිටිනවා කියනවා අපි උත්තරීතර මණ්ඩල රැස්වුණා අන්තිම තීන්දුව ගන්න යන්නේ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියලා අතරට තීන්දුවක් ගන්න හදන නාටකේ. දඹුල්ලේ පල්ලියට දාලා තියන්නේ දෙන්න මට බලය මේගොල්ලන්ගේ ආරක්ෂාවට කියලා හකීම වෙනවා. හකීම ඇවිල්ලා ඒ මුස්ලිම් තන්දරික දන්නවා ඒක මල්ලට දාගෙන ගිහිල්ලා රාජපක්ෂ රිපුන. බෝකර වැඩ කරා. ඉස්ලාම් මත ආගම දාන කෙනෙකුට තමන්ට හොඳ නරක කියලා දෙන්න මොකද්ද? අල් කුර්ආන්. නේද තමගේ මුළු ජීවන පැවැත්මම ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ව්‍යාපාරයේ ආදායම් බෙදා ගන්න කොහොමද නේද රෝගියෙකුට සලකන්නේ කොහොමද මේ සියල්ල පිළිබඳව නේද සටහන් කරලා තියෙන පොතනද අල් කුර්ආන් එනිසා උන්ගේ ජීවන මාවත පෙන්වා දෙන්නේ මොකද අල් කුර්ආන් පොඩි කාලේ ඉඳන් ඔහුට අල් කුර්ආන් අල්ලාහ් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වූ අධ්‍යාත්මයක් තිබෙනවා ඒතකොට ඔහුට මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයක් තියෙනවා අපිට අපේ රටේ සියලු ආගම් පිළිබඳව ඉතාමත් හොඳ හැඟීමක් සහ භක්තියක් තියෙනවා අපේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා නේද දන කොට්ටාසයන් පහක් ජීවත් වෙනවා බුද්ධ ධර්මයේ ඉස්ලාම් ධර්මයේ Hindu ධර්මයේ කතෝලික ධර්මයේ කියලා ප්‍රධාන ධර්ම නේද ආගම් හතරක් අදාළ ජනතාවක් ඉන්නේ එමුනේ අපේ රට ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය බෞද්ධ ජනතාව විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සහ උන්වහන්සේගේ නේද උන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණු අඩංගු ත්‍රිපිටකය බෞද්ධ ජනතාවගේ මුදුන්මල් කඩ බවට පත් වෙනවා. ඒ වගේම ඉස්ලාම් ජනතාව විශ්වාස කරනවා අල්ලාහ් දෙවියන් වහන්සේගේ දේශනාවන් සහ වගන්ති 6668 කින් සමන්විත අල් කුර්ආනය විශ්වාස කරනවා ඒ ඔවුන්ගේ විශ්වාසය. කතෝලික ජනතාව විශ්වාස කරනවා නේද? ජීසුස් වහන්සේගේ දේශනාවන් සහ උන්වහන්සේගේ දේශනාවන් අඩංගු තිබෙන බයිබලය එයයි විශ්වාස කරන්නේ. Hindu ජනතාව විශ්වාස කරනවා ගීතාවලිය. මේමයි තියෙන්නේ. ඒතරම් ඒ ජනතාව තම තමන්ගේ ආගම් පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අපි හැම කෙනාටම තමන් ඉපදුණු පරිසරයේ ඉපදෙන පවුල් පසුබිම වැඩ කරන සමාජ පසුබිම හරහා අපි හැම කෙනාටම මේ අධ්‍යාත්මක ඇතුල් වෙනවා. මම පෞද්ගලිකව ගත්තොත් මම ඉපදෙන්නේ සිංහල බෞද්ධ දෙමව්පියන්ට දාව. මගේ පාසලේ බෞද්ධ ආගම උගන්වන්නේ මට මගේ පන්සලේ නායක හම්බුනේ. අපිට තියෙන ලොකුම උත්සවය බවට පත් වෙන්නේ පන්සලේ තියෙන පොසොන් උත්සවය. අපිට පොඩි කාලේ අම්මා තාත්තා හොඳ නරක කියලා දෙන්නේ ජාතක කතාවේ. අපේ ගමේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ගමේ නායක හම්බුර මැදිහත්ලා තමයි උපදෙස් දෙන්නේ. මොකද වෙන්නේ? මම ඉපදෙනකොට හිස් කලයක්. හැබැයි කලයට වතුර පිරෙනවා. මොකද පිරෙන්නේ මගේ පවුල් පසුබිම මගේ සමාජ පසුබිම විසින් මට කලයට වතුර පුරවනවා මට ඇතුල් වෙනවා මොකද්ද සිංහල බෞද්ධ අධ්‍යාත්මය ඒක මගේ අධ්‍යාත්මය ඉස්ලාම් මත අදා ආගම අදහන කෙනෙකුට තමන්ට හොඳ නරක කියලා දෙන්නේ මොකද්ද අල් කුර්ආන් නේද තමගේ මුළු ජීවන පැවැත්මම ව්‍යාපාරයක් කරන්නේ කොහොමද ව්‍යාපාරයේ ආදායම් බෙදාගන්නේ කොහොමද නේද රෝගියෙකුට සලකන්නේ කොහොමද මේ සියල්ල පිළිබඳව නේද සටහන් කරලා තියෙන කොතනද අල් කුර්ආනෙ එනිසා ඔවුන්ගේ ජීවන මාවත පෙන්වා දෙන්නේ මොකද අල් කුර්ආනෙ පොඩි කාලේ ඉඳන් ඔහුට අල් කුර්ආනෙ අල්ලාහ් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වූ අධ්‍යාත්මයක් තිබෙනවා ඒතකොට ඔහුට මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයක් තියෙනවා ඔහුගේ උත්සව කාලේ බවට පත් වෙන්නේ රාමසාන් උත්සවය නේද ඔහුගේ සංස්කෘතිය බවට පත් වෙන්නේ රාමසාන් කාලය ඒ වගේ මොකද වෙන්නේ යාට නේද මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයක් තිබෙනවා කතෝලික කෙනෙක් අපි බැලුවොත් එයාට හොඳ නරක කියලා දෙන්නේ බයිබලයේ. එයාට උපදේශුව දන් දෙන්නේ ජේසුස් වහන්සේගේ ජීවන කතාවේ. එයාට දෙන හොඳම උත්සවය බවට පත් වෙන්නේ පල්ලියේ දෙන මංගල්‍ය. එයාගේ සංස්කෘතික අවස්ථාව බවට පත් වෙන්නේ පල්ලියේ දෙන ගීතික කණ්ඩායම. ඒ gedara මොකක් හරි ආරවුලක් ඇති වුණොත් මැදිහත් වෙන්නේ පල්ලියේ ඉන්න පියතුමා. ඉතින් එයාට මොකද වෙන්නේ? කතෝලික ක්‍රිස්තියානි අධ්‍යාත්මයක් ඇති වෙනවා. ඒක මොකද වෙන්නේ? ඒක අපේ අඩකාට බාධා නොවන විදිහට අනිකාට ඉස්න හිංසා නොවන විදියට අපේ අපේ අධ්‍යාත්ම අපි සකස් කරගන්නවා. හැබැයි අපේ පතුලේ තියෙනවා. පාලකයා මොකද කරන්නේ හැම වෙලාවෙම? ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ, ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න බෑ, සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න බෑ, පාරවල් ටික හදන්න බෑ, අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න බෑ. පාලකයා නැගිටලා කියන මොකද්ද? ජාතිය අනතුරුයි. වරෙලා ජාතිය බේරගන්න.
අන්න මොකද කරන්නේ අපි අධ්‍යාත්මික කූද්දනෝ අධ්‍යාත්මික කූද්දලා කියනවා දැන් ජාතිය අනතුරට වැටලා තියෙන්නේ රස්ස නැතුණාට කමක් නැහැ ඖෂධ ප්‍රශ්නේ යට යනවා ආහාර ප්‍රශ්නේ යට යනවා ආර්ථික ප්‍රශ්නේ යට යනවා අධ්‍යාපන ප්‍රශ්නේ යට යනවා යට ගිහිල්ලා කියන අපිට ජාතිය බේර ගන්න වරෙල්ල ආගම බේර ගන්න වරෙල්ල අපේ බෞද්ධ ආගමේ මුදු මල්කටට මේ විදිහට අපහාස කරලා තියෙනවා එනිසා අපහාසයට විරුද්ධව පාරට වරෙල්ල මොකද කරන්නේ මේ මොකද කරන්නේ මේ දේශපාලකයන් හැමදාම කරන්නේ පුරවැසියන් තුල තමන්ගේ ආගම තමන්ගේ භාෂාව තමන්ගේ සංස්කෘතිය පිළිබඳ තියෙන ඇල්ම ආදරය ලාභයට දේශපාලන වෙන්දේසි විකුණන ඔකද කරන්නේ මේක තමයි හැමදාමත් මේ රට කරන්නේ මෙහෙන් ඒක විශ්වනකොට හකීම් වෙනව නැගෙනහිරට නැගෙනහිරලා කියනවා අපි උත්තරීතර මණ්ඩල රැස් වුණා අන්තිම තීන්දුව ගන්න යන්නේ ආණ්ඩේ ඉන්නවද නැද්ද කියලා අතරයට තීන්දුවක් ගන්න මතකද නාටකේ දමුල්ලේ පල්ලියට ගහලා තියන්නේ දෙන්න මට බලය මේගොල්ලන්ගේ ආරක්ෂාවට කියලා හකීම් වෙනවා හකීම් ඇවිල්ලා ඒ මුස්ලිම් තන්ද ටික ගන්නවා ඒක මල්ලට දාගෙන ගිහිල්ලා රාජපක්ෂට විකුණනවා බෝ කර වැඩක් කරන්නේ ඉතින් මේකට මේ රටේ කරලා තිබෙන්නේ එනිසා මේ රටේ හැමදාම ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන ජනතාවගේ පතුලේ තියෙන අධ්‍යාත්මික කූද්දල මේ පාලකයෝ ජනතාවගේ ඇතුලේ තියෙනවා තමන්ගේ ආගම් පිළිබඳ භක්තිය ගෞරවය ඒක අධ්‍යාත්මික කාවැදිලා තිබෙන්නේ ඒක එහෙම තමයි ඒක එහෙම තමයි ඒක එක කාටවත් ඒ මුල් ගලබලා උදුරලා වෙනම සමාජයක් හදන්න බෑ එහෙම හිතන්නවත් එපා ඒකට රටක් ඉස්සරහට යන්නේ ඒ රටේ අකුල් කිඳා බහැලා තියෙන පොළවෙන් ගලවලා එළියට අරගෙන නෙවෙයි ඒ පොළවත් එක්ක ඉන්ද්‍රිය සම්බන්ධයක් තියෙන අකුල් ආරක්ෂා කරගෙන ඉන්න තමයි රටක් ඉස්සරහට යන්නේ එහෙම නැතු රටක් ඉස්සරහට යන්නේ නැහැ නේද බෞද්ධ ජනයාගේ අකුල් නේද කිඳා බහැලා තියෙන පඳුරු ගලවලා පාවෙන මිනිස්සු අතර රටක් ඉස්සරහට යන්නේ ඉස්ලාම් ජනතාව තමන්ගේ අකුල් සිඳලා රටක් ඉස්සරහට යන්නේ නැහැ රටක් ඉස්සරහට යන්නේ කොහොමද තමන්ගේ ඉතිහාසය තමන්ගේ ශිෂ්ටාචාරය තමන්ගේ අභිමානය එක්ක තමයි රටක් ඉස්සරහට යන්නේ එහෙම තමයි එංගලන්තේ ඉන්න හැම එංගලන්ත කාර්යම ඉංග්‍රීසි කාර්යය වෙන්නේ කළුද සුදුද ભેදකින් තොරව ඇමරිකාවේ ඉන්න හැම ඇමරිකන් කාර්යම කළුද සුදුද ભેදකින් තොරව ඇමරිකන් කාර්යය වෙන්නේ එහෙම එනිසා අපිට ඕනේ එහෙම රට හැබැයි දැන් හදලා මොකද්ද මේ ජනතා බලවේගයට බය වෙනවා ජනතාව එකතු වෙනවා ඒකට බය වෙනවා කියලා මොකද්ද ආ ජාතික ජන බලවේගය ආවොත් ආගම අනතුරුයි එහෙමද නේද ටික ටික තාම එන්න පටන් ගත්තේ නැහැ ටික ටික පටන් අරන් තියෙනවා මම මේක කලින් කියලා යන්නේ හැමදාමත් මේ රටේ පාලකයා බලයට එන වෙලාවේ මේ වැඩේ කරනවා තමුනාසල්ට මතකයි පාස්කු පොහොරේ 265කට ආසන ප්‍රමාණයක් මිය ගියා කතෝලික ජනතාවගේ සුද්ධ වූ දිනයක් වන පාස්කු ඉරිදා ඒ පල්ලියේ යාත්‍රා කරමින් හිටපු පුරවැසියන් 265ක් ඝාතනය වුණා 500 ගණනකට තුවාල වුණා ඔවුන්ගේ පෞරාණික දේවස්ථාන විශාල ප්‍රමාණයක් නේද කුඩු වෙලා ඔවුන්ට කේන්තියක් ආව වෛරයක් ආව ඒක නේද අපි මේ වෙලාවේ කාදිරතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒක විශාල සමාජ ගැටුමක් නිර්මාණය කිරීමේ උවමනාවක් තිබුණා හැබැයි කාදිරතුමාගේ මැදිහත් වීම හරහා ඒක විශාල සමාජ ගැටුමක් දක්වා වර්ධනය වුණේ නේ හැබැයි මුස්ලිම් ජනතාව බයෙන් හිටියා බයෙන් හිටියේ නැද්ද කොළඹ යන්න බය බස් එක යන්න බය මෙම සමාජයේ බීජයට පත් කරා මොකක් වෙන්නේද බලය වෙනුවෙන් බෝම්බ පුපුරු ආණ්ඩුවකට බලය වෙනුවෙන් ජනතාව ඝාතනය කරන පාලකයන්ට බලය වෙනුවෙන් මොනවද නොකරන්න බැරි ඒ නිසා මේ ඇතිවීමෙන් තිබෙන ජනතා ප්‍රසාදේ ඇතිවීමෙන් තිබෙන ජනතා නැගිටීම ඇතිවීමෙන් තිබෙන ජනතා පෙළගැස්ම වැළැක්වීම සඳහා ඕනෑම වර්ගයක මන්ත්‍රණයක් ඉදිරියේදී ක්‍රියාත්මක විය හැකියි හරිද ඒ කිසිදු කුමන්ත්‍රණයකට අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් අහු වෙන්න එපා මම අපේ ආගම අපේ ජාතිය පිළිබඳ තියෙන ස්ථාවරයද මම පැහැදිලි කරේ මේක තමයි අපේ ස්ථාවරය නෝ අපේ ස්ථාවරය අපි ආගම ජාතිය කවදාම දේශපාලන වේදිකාවේ තොරම්බල් කරන උපකරණ බවට පත් කරගන්නේ ඒක අපේ ශ්‍රද්ධාව ඒක අපේ බැඳීම ඒක අපේ භක්තිය ඒක මගේ අධ්‍යාපනය ඒක ඉස්ලාම් භක්තියක අධ්‍යාපනය ඒක කිසිසේත්ම දේශපාලන වේදිකාවක තොරම්බල් කරන්න ඉඩ නොදී යුතුයි අන්න අපේ ස්ථාවරය ආවෙ ඊළඟ මේ ඔක්කොම කුමන්ත්‍රණ පරාද කරලා මේ බලය ගන්න ඕන ගන්න පුළුවන් ලංකාවේ මතුවලා තියෙන විශේෂම දේශපාලන බලය අත්පත් කරගත හැකි
පෞගිය අරගලයට ලක්ෂ ගණන් ජනතාව පාර්ථ බැස්සා. ඒ අරගලයේ ජනතාවගේ තිබුණ හඬක් තිබුණා. හොරකම නතර කරන්න. එදා ලක්ෂ ගණන් ජනතාව පාර්ථ බැහැලා. පාලකයා පළව හැරිය මොකටද? ජනතාවගේ තිබ්බ අභිලාෂයක් හොරකම නතර කරන්න. අන්නේ අභිලාෂය ඉටු කරන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගී මාලිමාව. එදා ලක්ෂ සංඛ්‍යාත ජනතාව නැගිටිපු ජනතාව අරගලේ අභිලාෂය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය මාලිමාව. ඒ අරගලේ අපේක්ෂාවක් තිබුණා මොකද්ද? හොරුන්ට දඬුවම් දෙන්න එයාපෝට් එකෙන් පැනලා යන්න එපා කියලා. අරගල කරුවන් කටුනායක එයාපෝට් එක වැටලුවා. අරගල කරුවන් නේද අපිට මතකයි මත්තල ගුවන්තොටුපළ රැකගෙන හිටියා. මොකද්ද අරගලේ ජනතාවගේ තිබුණ අපේක්ෂාව? වංචනිකයන්ට පැනලා යන්න දෙන්න එපා. අන්න ඒ වැඩේ කරන්නේ ජාතික ජන බලවේගී මාලිමාව විතරයි.